දිනය ඔක්තෝබර් 6 අවුරුදු 1978 අපේ සිනමාවේ කතා කියන්නට දක්ෂ අධ්‍යක්ෂකවරු අතර තවත් එක් විශේෂ පුද්ගලයෙකුයි ධර්මසේ කල්දේරා. කල්දේරා මුලින් පුවත්පත් කලාවේදියෙක්, සිනමා පුවත්පත් කලාවේදියෙක්. පසුව චිත්‍රපට තිර නාටක රචකයෙක් නළුවෙක් හැටියට ඇවිල්ලා චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙනවා. ඔහුගේ මුල් චිත්‍රපට බෙහෙවින් ජනප්‍රිය වුණා. ඒ වගේම ඒ ගැන අවධානයක් දිනාගත්තා. ඒ වගේම තමයි අපේ රටේ ප්‍රෝගාමී චිත්‍රකතා ශිල්පීන් අතරත් ධර්මශ්‍රී කල්දේරාට ඉහළ නමක් තිබුණා. ඔහුගේ චිත්‍රකතා වගේම ඔහු නාට්‍යකරුවෙකු හැටියටත් ඔහුට ජනප්‍රිය නමක් තිබුණා. කොහොම වුණත් 1978 ඔහු නිර්මාණය කරන්නේ දීපාංචලී කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය නිර්මාණය කරන විට ඔහු ජනප්‍රිය චිත්‍රපට රාශියක්ම නිර්මාණය කළා තිබුණා. චිත්‍රපට 8ක් පමණ. මේ චිත්‍රපටය අතර රයන ගිරව්, සීතල වතුර, මී මැස්සෝ, රත්තරන් අම්මා, රන්නොන්චිල්ලා වැනි චිත්‍රපට රාශියක් ඇතුළත්. කොහොම වුණත් දීපාංචලී චිත්‍රපටයට ඔහු පාදක කරගන්නේ 1968 අවුරුද්දේ ඔහු වේදිකා නාට්‍යයක් සඳහා රචනා කරපු දීපා කියන නාට්‍යය. ඒ චිත්‍රපටයක් ඇද්දට එන්නේ තවත් අවුරුදු 10කට පස්සේ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ධර්මශ්‍රී කල්දේරා සහ හිල්ඩා රණතුංග යෝල. කතාව දෙවස්ති රචනයේ ධර්මශ්‍රී කල්දේරාගේ. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කළේ එම් ඒ ගෆුර්. සංස්කරණය කළේ එම් පී රූපසේන සහ කාලිංගද සිල්වා. සංගීතවත් කළේ සිසර සේනාරත්න. චිත්‍රපටයේ ගීත 4ක් ඇතුළත් වුණා. ඒ අතරින් ජෝර්ජ් ලිස්ටර් හනසිංහ රචනා කළා ලස්සන ලෝකේ කොහෙද වා කියලා. එච් ආර් ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කරපු ගීතයක්. උපාලි ධනවල විතාන රචනා කරපු එච් ආර් ජෝතිපාල සහ සුජාතා අත්තනායක ගායනා කළ සඳපානේ මඳහාසේ කියන ගීතය. ඉන්ද්‍රාණි විජය බණ්ඩාර ගායනා කළ ධර්මශ්‍රී ගමගේ රචනා කරපු ගීතයක් ජීවිතයේ ප්‍රේම කතාව කියලා. අජන්ත රණසිංහ විතාන රචනා කර ලයනල් ගුණතිලක ගායනා කළ කොට කොට ගවුමට කියලා ගීතයක්. කොට කොට ගවුමට නිකම් නාට්‍ය ගීතයක් වගේ ගීතයක්. කොහොම වුණත් දීපාංජලි ධර්මශ්‍රී කල්දේරාගේ සෙසු චිත්‍රපටමෙන් ජනප්‍රිය චිත්‍රපට වූයේ නැහැ. ඒ වගේම ඔහුගේ 60 දශකයේ චිත්‍රපටවල තිබුණු අපූරු කතා රසය මේ චිත්‍රපටයට ඇතුළත් වුණේ නැහැ. දීපා නැත්තම් දීපාංජලි කියන්නේ උඩරට වලව්වක නමක්. මේ වතුහිමි ධනවත් සම්සන් හාමුගෙත් ඒ ළමා තැනේගෙත් එකම දියණිය තමයි මේ දීපා. දීපා විශාල බුදුලක හිමිකාරිය. ඇය අධ්‍යාපනය ලබන්නේ විශ්වවිද්‍යාලේ. ඇයට ඉන්නවා පෙම්බතෙක්. පෙම්මතාගෙනම දර්ශන. දර්ශන ඒ ගමේ දුප්පත් තරුණේ. එතකොට මේ ගමේම මේ දර්ශනගේ නෑන රේකා. රේකාව විවාහ කරගෙන තමයි දර්ශනගේ කට්ටියගේ කැමැත්ත තියෙන්නේ. මේ අතරේ ගමේ අයුක්තියට එරෙහිව සටන් කරන සේපාල කියලා තමයි. සේපාල උත්සාහ කරනවා මේ වතු රජයට පවරා ගන්නට නැත්නම් පොදු වැඩවලට එකතු කරන්නට. සේපාලගේ නැගණිය අචල මේ තවත් ධනවත් තරුණයෙක් කරන ප්‍රභාත් කියන එක්කෙනත් සමග සම්බන්ධයක් තියෙනවා. ප්‍රභාත් ඇයව අතරමං කළා විදේශගත වෙනවා. මෙන්න මේ වගේ දෛවෝපගත කතන්දර මේ කතා ඇතුලේ කතා ගොඩක් සාමාන්‍ය ධර්මශ්‍රී කල්දේරාගේ චිත්‍රපටවලට ඇතුළත් වුණා. මේ චිත්‍රපටයේ වේශ නිරූපණය කළේ සාක්ෂි ජයවර්ධන. කලා අධ්‍යක්ෂණය කළේ ඇලියගොඩ සෝමතිලක. නැටුම් අධ්‍යක්ෂණය කළේ හෙන්රි ජයසිංහ. චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය කළේ නිමල් වීරක්කොඩි. රසායනාගාර පරිපාලනය අයියේ ජොහාර්. මේ කොළඹ ලංකා චිත්‍රාගාරයේ තමයි චිත්‍රපටයේ වැඩ කටයුතු සකස් කළේ. කොහොම වුණත් තිස්ස විජේ සුරේන්ද්‍ර, සුමන අමරසිංහ, ගීතා කුමාරසිංහ, රෙක්ස් කොඩිපිලි, රොයි ද සිල්වා, වීනා ජයකොඩි, හියුගෝ ප්‍රනාන්දු, රෝබි ද මෙල්, ෆ්‍රෙඩි සිල්වා, දොන් සිරිසේන, බී එස් පෙරේරා, බන්දු මුණසිංහ, සුසිලා වීරසිංහ, මෝතිලාල් ගුණසේකර, දයානන්ද සල්වතුර, අබේරත්න ජයසූරිය, ලලන්තා රෝහිණි, එම් බි බාලන්, හෙන්රි ජයසිංහ, සිරිසේන දිසානායක, විමල් ජයවීර, ලිලියන් නෙදරසිංහ, චාන්දනී ගුණතිලක, සුසිලා පූරගම ආදී මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා. තිස්ස විජේ සුරේන්ද්ර, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, සුමන අමරසිංහ, ධර්මශ්‍රී කල්දේරාගේ චිත්‍රපටයක රඟපාපු මුල්ම අවස්ථාව ඒ අවස්ථාව. චිත්‍රපටයේ මරදානේ එල්ෆින්ස්ටන්, රාජගිරේ ඉම්පාල, දෙහිවල ට්‍රියෝ, මාර්ගම නැෂනල්, වත්තල ගැමුණු ඇතුළු පළමුවෙනි මණ්ඩලි එවන විට රාජ්‍යයට චිත්‍රපට ප්‍රදර්ශනය බාර අරගෙන එනිසා හැදුනේ පළවෙනි මණ්ඩලික. මේ පළවෙනි මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වුණා. කොහොම වුණත් එල්ෆින් සිනමා හලේ පමණක් දවස් 48ක් මේ චිත්‍රපටයේ තිරගත වුණා. මේ තමයි දීපාංජලි චිත්‍රපටය පිළිබඳ
माता के।